बुद्ध धम्म संघ रत्नत्रय आशीर्वाद देवा किरमन तर्वेन प्रार्थना कर අද සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා ඊයේ දවසේ අපට පොලිස් ස්ථානාධිපති මන්නාරාධනා කළා මේ මොහොතට සම්බන්ධ වාර්ෂිකය 56 වෙනි පොලිස් සමරුවන් ජාතික දිනය මතක ඉස්සෙල්ලම නිකම් කල්පනා කළා පොලිස් ඉතිහාසය කොහොමද ආරම්භ වෙන්නේ කියන එක ටිකක් දැනගන්න. දැන් කලින්ම විච මතකයේ අනුව අපේ දේපොළේ පොලිස් දෙපාර්තමේන්තුවේ නැත්නම් පොලිස් සේවයේ විනිවිද පොලිස් සංවිධානයක් පිහිටීමේ ප්‍රථම අවස්ථාව 1829 ප්‍රධානීය මෙට්‍රෝපොලිටන් පොලිස් මන් විශ්වාස කරනවා ඒක ආරම්භ වුණ දවසේ 1829 වර්ෂයේ ඒ පොලිස් සර් රොබර්ට් පීල් කියන මැතිතුමාගේ ප්‍රධානමන්ත්‍රී තමයි ආරම්භ වෙන්නේ ඒ ආරම්භ වෙන අවුරුදු 37 ගිය දැන අපේ රටේ සංවිධානයේ සංවිධානාත්මක පොලිසියක් පිහිටවන්නට කාරණා කාරණා යෙදෙනවා. අපට මතකයේ හිටියෙන්නේ ඉන්දියන ඉතිහාසයේ 1865 අංක 16 දක්වන ආඥා පනත අනුව ඒ වගේ උදාහරණයක් යුද වෙනවා. ඒ අනුව 1866 සැප්තැම්බර් 3 දින ශ්‍රීලාංකික සංවිධානාත්මක පොලිස් සේවය ආරම්භ වෙනවා ජෝර්ජ් විලියම් රොබින්සන් කැම්බල් මැතිතුමාගේ නායකත්වය. එතුම තමයි ලංකාවේ පළවෙනි පොලිස් ප්‍රතිනිධි. අපි ඒක හරි වැදගත් වගේම තවත් වැදගත් කාරණයක් තියෙනවා. ඒ 1947 අවුරුදු. එනම් ශ්‍රීලාංකික පොලිසියේ සිංහල බෞද්ධ පොලිස්පති පළමුවෙනි පොලිස්පති පත් කිරීම ඒ රිචඩ් අඩුවහාගේ කටුමා මාන්නේ විසින් කොහොමද ඒ වගේම පළවෙනි සිංහල බෞද්ධ හමුදාපතිතුමා මාන්නේ පත් වෙනවා රිචඩ් උඩුගම වෙනවා ඒ වගේම ලංකාවේ පළවෙනි සිංහල බෞද්ධ අග්‍රාණ්ඩායක පත් වෙනවා මාන්නේ විලියම් එතන මාගේ දිස්ත්‍රික්කයේ මෙයන්ටත් බොහොම වැදගත් එකක් වෙනවා මේ දවස්. ඊයේ ප්‍රධාන අපේ ජනනායකගේ ප්‍රධාන ජන මලය දේශේ මේ මධ්‍ය දේශේ මාගේ දිස්ත්‍රික්කයේ හිම වෙනවා එකක් අනුසුමා මේ කරේකු කටයුතු කියලා මම කල්පනා කරා. එනම් මේ පොලිස් සේවයේ කියන්නේ ටිකක් තව ඈතට ගිහන කොට එදත් පන්සිය පහේ පුතුගේයෙන් ලක්දිව ලොකුවර ප්‍රදේශ ආක්‍රමණය කළයින් පස්සේ ලංකාවේ පරිපාලනය කෙරවන උනන් උමනාවක් තිබුණේ නැහැ මේ විවිධ දේශීය සම්පත් ගෙන යන පොළගන්න තමයි උමනාවක් තිබුණේ මේ ක්‍රමය යටතේ පැවති අපේ ආරක්ෂක සංවිධාන ඔක්කොම අඩපණ ලෝකේ කියන්නේ පොලිස් කියන වචනේ නැතුව මහජන ආරක්ෂාව මහජන ආරක්ෂාව මාධ්‍යයේ දේපොළ ආරක්ෂාව රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කටයුතු ක්‍රියාවේ මූලික ඉතිහාසය අපේ රටේ ගත්තොත් පඳුරාවේ සමය ගල්පා ගියේ පඳුරාවේ රැඳුමා නගර කුත්ති කියන තනතුර පාප කරා ඒ තනතුර තමයි නගරයේ ආරක්ෂාව සඳහා යොදා ගන්න තියෙනවා භාරත දේශයේ අපිට එහෙම තනතුර හම්බෙනවා නගර ද්වාරපාලකෝ හෝති ලෝක ගණනාවක මුද්දක බුදුහාමුදුරු උපමා කරනකොට මේ නම් අරන් තියෙනවා ධර්ම දේශනා නගර ද්වාරපාලකෝ හෝති දොරටුපාලකය දොරටුපාලකේ පාලි නගරේ දොරටුවේ පාලි මොකද්ද සුදුසු අය නගරේ කැටුල් එක ඉඳදීම
Saya yang kaya itu, sudah aku kalau pernah ngeliat sama yang
kamal mahatya ada denda katanya. Hanya September
Tak
Vega
මෙයා දොස්තරලට යන්න ඕන නැහැ. මෙයාට වතුර පාසය වෙන්නේ නැහැ. මෙයාට බඩගිනි වෙන්නේ නැහැ. කනම පොරම ඇති දුවකට ඇවිදින ඒකම නේද උතුම් මනස. ඒකම නේද උතුම් මනස. පෙරහැරියම්, කරවැලියම්, වතුර දුවකට පාසය නැහැ අම්මේ. ගාල්පොල් ප්‍රහාරයි එද. මේ සමන්තයේ ඉරසීම මහා දඩයන් සිටීමට ඔබ පුහුණු කරලා ඒ බව මතක් කරන්න ඔබගේ උරහිසේ මොකද රාජ්‍යයක් කියලා. මේ උරහිසේ තියෙනවා මොකද රාජ්‍යයක් කියලා. මේක ගැන හිතපාන මේක නායකද. කොහොම මේක ඉඳගෙන ඉන්නේ කියන එක තියෙනවා. බලන්න ඒක තියෙන්නේ මහා නිල් පාට පසුබිම සැයත දෙයක් දාලා තියෙනවා. ඊළඟට රත් පැහැල්ල පසුබිම ඇතුලෙන් කටින් පෙන්න දෙයක් දාලා තියෙනවා. නැවත මේ වගේ දේවල්.
කතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පැත්තේ තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක ඇතුව වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා bell සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමු වෙනවා මෙවැනි වීඩියෝකින්.